දින දෙයියෝ ගෙදරටම ගෙනවිත් දෙනවා කියලා සිංහල භාෂාවේ හරි අපූරු කියමනක් තියෙනවා. ඒ කියමන 100ට 100ක් ඇත්ත කියලා ඔප්පු කරන විදිහේ ඊටමත් වටිනා මිලකල නොහැකි වස්තුන් හමු පට්ටම වාසනාවන්ත මිනිසුන් කිහිප දෙනෙක් ගැනයි අද අමුතු වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කිසිම වටිනා වස්තුවක් සැලසුම් සහගතව ලැබුණු දේවල් නන් නෙවෙයි. පෙර පිනකට වගේ අහම්බෙන් ලැබුණු දේවල්. අංක 1. අද අපි මුලින්ම කතා කරන්න යන්නේ Gold Boss in Tank කියන සිද්ධිය ගැනයි. රුසියානු ජාතික නික් මිඩ්ස් කියන පුද්ගලයාගේ රැකියාව වුණේ යුද ටැංකිය අලුත් වැඩියා කිරීමයි. දිනක් ඔහු ගල්ෆ් යුද්ධයෙන් පාවිච්චි කරපු රුසියාවට අයත් චීනයේ නිෂ්පාදිත ස්වයිප් T-55 නැමැති යුද ටැංකිය යුරෝ 30,000ක් වගේ ඉතා අඩු මිලකට මිලදීගෙන එය අලුත් වැඩියා කරලා යම් ගානකට විකුණන්න අරමුණු කරගන්නවා. අපේ රටේ සල්ලි වලින් කියනවා නම් නික්ට වියදම් වුණේ මිලියන 7ක් වගේ මුදලක් විතරයි. දිනක් නික් මේ යුද ටැංකිය අලුත් වැඩියා කරන අතරවාරේ එහි පෙට්‍රල් ටැංකියේ තිබිලා නොහිතපු වේලාවක රත්තරම් බිස්කට් පහක් ඔහුට හමු වෙලා තියෙනවා. මේ රත්තරම් බිස්කට් පහම මුළු බර කිලෝ 30කටත් වැඩි බවයි සඳහන් වෙන්නේ. වාසනාවට වගේ නික්ට මේ රත්තරම් බිස්කට් යුරෝ මිලියන 2කට එහෙමත් නැත්නම් ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන 470කට විකුණ ගන්න පුළුවන් වුණා. අද වෙනකොට නික් කියන්නේ රුසියාවේ ඉන්න සුපිරිම මිලියන පෙතියේ. අංක 2. Dog find gold coins. 2014 වසරේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වුණු යුවලක් තමන්ගේ සුරතලත් එක්ක ගෙදර පිටිපස්සේ තිබුණු හිස් ඉඩමකට ගියේ පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරන්නයි. ඔවුන් තමන්ගේ බලු සුරතලාටත් නිදහසේ ඇවිදින්න ඉඩ දුන්නේ උගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නයි. ඒමේ අතට ඇවිද ඇවිද හිටපු බලු තඩියා එක පාරටම ඉඩමේ එක තැනක් හාරන්න පටන් ගත්තා. බල්ලාගේ මේ අමුතු හැසිරීම දැකපු යුවලට ටික වේලාවකින් පේන්න ගත්තේ පොළවට උඩට මතු වුණු පරණ යකඩ පෙට්ටියක්. පස්සේ මේ පෙට්ටිය මොකද්ද කියලා බලන්න අර පුද්ගලයන් දෙන්නත් මේ ස්ථානය සම්පූර්ණයෙන්ම හාරලා පෙට්ටිය එළියට අරගෙන තියෙනවා. ඒ වගේම තවත් පෙට්ටි 7ක් මේත් සමග යාලට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මොන්ට මේ පෙට්ටිවල තිබිලා 1847 වසරට අයිති රත්තරන් කාසි 1420ක් හමු වෙලා තියෙනවා. මේ රත්තරන් කාසිවල සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 10ක් එහෙම නැත්නම් ලංකා මුදලින් නම් රුපියල් බිලියන 1කටත් වැඩි බවයි සඳහන් වෙන්නේ. අංක 3. Grandpa's baseball cards. 2011 වසරේ යම් දිනකදී කැරොල් ක්‍රිස්මන් කියන පුද්ගලයා තමන්ගේ නිවස පිරිසිදු කරමින් ඉඳලා තියෙනවා. එතකොට ඔහුට තමන්ගේ ගෙදර ඇතුලේ තිබිලා 1900 භාවිතා කළ අතිශයින්ම ජනප්‍රිය වුණු බේස්බෝල් ක්‍රීඩකයෙකුගේ ඡායාරූප හා සමරු සටහන් 700කට වඩා හම් වෙලා තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා තියෙන්නේ කැරොල්ගේ සීයා. කැරොල් මේ සමරු සටහන්ා ඡායාරූප වෙන්දේසි කරපු නිසා එරට ජාතික ක්‍රීඩා සංගමයකින් ඇමරිකානු ඩොලර් මිලියන 2කට මේ සියල්ලම මිලදීගෙන තිබෙනවා. අපේ රටේ සල්ලි වලින් නම් රුපියල් මිලියන 388කට වඩා වැඩි මුදලක් කැරොල්ට වෙන්දේසියෙන් ලැබිලා තියෙනවා. මේ වගේම 100 කෙනෙක් ලබන්න කැරොල් ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. අංක 4. Grandma's safe box. 1964 දී ඇමරිකානු ජාතික කාන්තාවක් Tamange පවුලෙන් අයින් වෙලා තනියෙන් ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඇයට වයස අවුරුදු 92ක් වෙන විට ඇය මිය ගිහින් තියෙනවා. මෙම කාන්තාව මිය ගිහින් මාසයකට පස්සේ ඇයගේ පවුලේ ඥාතීන් ඇය ජීවත් වුණු නිවස පිරිසිදු කරන අතරේ පවුලේ අයට මහලු කාන්තාවගේ කාමරයේ තිබිලා පරණ සේප්පුවකින් 1964 වසරේ බැංකුවකින් මංකොල්ල කාපු සල්ලි පෙට්ටියකුයි තුවක්කු දෙකකුයි හම්බ වෙලා තියෙනවා. මෙම කාන්තාව නීති විරෝධී මංකොල්ල කෑම වලට සම්බන්ධ කාන්තාවක් බවට දැනගන්න ලැබිලා තියෙන්නේ පසුවයි. මෙම පෙට්ටියේ මංකොල්ල කෑමට සම්බන්ධ පිරිසගේ ඡායාරූපත් ඇමරිකානු ඩොලර් 15,000ක් වටිනා කාසිත් තිබිලා තියෙනවා. අපේ රටේ සල්ලි වලින් නම් ලක්ෂ 29කට වැඩි. අවසානයේදී මේ පවුල තමන්ගේ ආච්චි මංකොල්ලකාරියක් කියා දුක් වෙන්නද එහෙමත් නැත්නම් ඔවුන්ට විශාල සල්ලි ප්‍රමාණයක් ආච්චිගෙන් ලැබුණා කියලා සතුටු වෙන්නද කියලා සිතා ගන්න බැරුව උබතෝ කෝටියක ප්‍රශ්නයකට මූණ දීලා තියෙනවා. අංක 5. Artistic masterpiece. ඕස්ට්‍රේලියාවේ එක පරණ ගෙදරක් තිබිලා සමතලා කරන්න යන වෙලාවක එක පුද්ගලයෙක් ඒ ගෙදර තිබුණු චිත්‍රයක් ඕස්ට්‍රේලියානු ඩොලර් 30ක මුදලකට ඒ කියන්නේ ලංකා මුදලින් වගේ නම් රුපියල්
පන්දාස් නමසියකට වගේ මුදලකට මිලට අරගෙන තිබෙනවා. මේ සිද්ධියෙන් අවුරුදු 40කට වගේ පසුව එම පුද්ගලයාගේ මිනිපිරිය සෙල්ලම් කරමින් හිටපු කාඩ්පතක් පිටිපස්සේ තමන් ඩොලර් 30කට මිලදීගත්තු චිත්‍රයේ පින්තූරයක් ඔහුට දකින්නට පුළුවන් වුණා. එහි යටින් සඳහන් කරලා තිබුණේ most expensive pen හෙවත් මිලෙන් අධික චිත්‍රයක් කියලායි. එතකොටයි ඔහු ඒ චිත්‍රය දිහා හොඳින් බලලා තියෙන්නේ. මේ චිත්‍රයේ ලෝක ප්‍රසිද්ධ මාටින් ජොන්සන් හෙඩ්ගේ රත්තරන් වෙල්වට් නූලෙන් නිම කරපු මාස්ටර්පීස් චිත්‍රය නම් වූ ඉතා වටිනා චිත්‍රයක් කියලා පසුව ඔහුට දැනගන්නට ලැබිලා තියෙනවා. මීට පස්සේ මේ පුද්ගලයා මේ චිත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 1.25කට හෙවත් අපේ රටේ මුදලින් නම් රුපියල් මිලියන 249ක් වටිනාකමට වෙන්දේසි කරලා තියෙනවා. මොහු වසර 40ක් පුරාවට තමන්ට කියලා ගෙදරක්වත් නැතිව කුලී නිවසක ඩොලර් මිලියන ගණනක් වටිනා චිත්‍රයක් බිත්තියේ ඉල්ලාගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. අංක 6 World Largest Pearl 2006 බටහිර පිලිපීනයේ දීවරයෙකුගේ බෝට්ටුවක් කොරල් පරයකට හසු වෙලා තියෙනවා. ඔහුගේ නැවේ නගුල ඉන් ඉවත් කරගන්න ගැඹුරු මුහුදට පීනලා ගිය ඔහුට අසල තිබුණු විශාල සිප්පි කටුවක් දක්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ සිප්පි කටුව ඇතුලේ විශාල මුතු ඇටයකුත් තිබිලා තියෙනවා. මෙම මුතු ඇටය අඩි 1ක් දිගින් හා කිලෝග්‍රෑම් 30ක් බරින් යුක්තයි. නමුත් මෙහි වටිනාකම නොදැන හිටපු මේ පුද්ගලයා වසර 10ක් Tamanගේ ඇඳ යට මේ මුතු ඇටය පරිස්සමින් අරන් තියලා තියෙනවා. පසුව 2016 දී මෙම ගෙදර හිටපු කුඩා දරුවන් දෙදෙනෙක් මේ මුතු ඇටය සමග ඡායාරූපයක් අරගෙන සමාජ මාධ්‍යයට දැම්මට පස්සේ මේ පවුලට මුතු ඇටේ ඇත්තම වටිනාකම දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100කටත් වඩා වැඩි වෙන අතර අපේ රටේ සල්ලි වලින් නම් රුපියල් බිලියන 19කටත් වැඩි කියලායි සඳහන් වෙන්නේ. අංක 7 ගේන් ක්‍රිස්ටල් වර්ෂ 2000 දී පෝල් ක්‍රීස් කියන පුද්ගලයා මෙක්සිකෝවේ තියෙන චීව් ආහුවා නම් කන්දට යහළුවෙක් එක්ක හයික් එකක් ගිහින් තියෙනවා. මේ කන්දේ තිබුණු ගල් ගුහාව වගේ තැනක වතුරට බැහැලා බලපු පෝල්ට තමන්ගේ ඇස් අදහා ගන්න බැරි දෙයක් දකින්න පුළුවන් වුණා. මේ වතුර යට ටොන් 50කටත් වඩා බර පලිඟු ගල් ගණනාවක්ම තිබිලා තියෙනවා. මේ ගුහාව ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ පලිඟු වලින් කියලායි පර්යේෂකයන් නම් කියන්නේ. මෙහි වටිනාකම අදටත් ඇස්තමේන්තු කරන්න තරම් කවුරුත් සමත් වෙලා නැහැ. නමුත් මේ පලිඟු ගුහාව තමයි මෙක්සිකෝවේ තියෙන මිල අධිකම තැන. අංක 8 ස්ටැෆර්ඩ්ෂයර් හෝඩ් 2009 එංගලන්ත ජාතික ටෙරි හෝබර්ට් නැමැති පුද්ගලයා තමන් ළඟ තිබුණු ලෝහ ඩිටෙක්ටරය හොඳින් වැඩ කරනවාද කියලා බලන්න තමන්ගේ ගෙදර පිටිපස්සේ තියෙන හිස් ඉඩම පරීක්ෂා කර තිබෙනවා. මේ වෙලාවේ ඩිටෙක්ටරයෙන් එක් තැනකට සංඥාවක් නිකුත් කරලා තියෙනවා. මේ ගැන හාරලා බැලුවම කුඩා මුට්ටියක් තුල තිබිලා මෝට අහම්බෙන් වගේ රත්තරන් කාසි වගේක් හම්බෙලා තියෙනවා. මේින් නොනැවතුණු ටෙරි මේ ස්ථානයේ තවදුරටත් හාරලා බලනකොට තවත් විශාල කල දෙකක් පිරෙන රත්තරන් කාසි හම්බ වෙලා තියෙනවා. ඊටත් පහලින් තවත් යකඩ පෙට්ටියක් ලැබිලා තියෙන අතර ඒක ඇතුලේ තිබිලා තියෙන්නේ පැරණි කාලයට අයිති රත්තරන් වලින් හදපු එක් එක් වර්ගයේ බඩු ගොඩක්. මෙහි කිලෝ 5.1ක රත්තරන්ද කිලෝ 1.4ක රිදීද තිබිලා තියෙනවා. එංගලන්ත නීතියට අනුව නම් මෙම නිධානය අයිති වෙන්න ඕනේ රජයට නිසා මේ භාණ්ඩ සියල්ලම කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවා. ටෙරීට මේ වෙනුවෙන් එංගලන්ත රජය යුරෝ මිලියන 3ක් එහෙමත් නැත්නම් ලංකාවේ මුදලෙන් නම් රුපියල් මිලියන 707ක් තෑග්ගක් වශයෙන් ලබා දීලා තියෙනවා. අංක 9 එම්බර්ග්‍රීස් එම්බර්ග්‍රීස් කියන්නේ නිල් තල්මසුන්ගේ වමනයයි. ඉතාමත් කලාතුරකින් තල්මසුන් දැල්ලන් වගේ මාළු අධිකව ආහාරයට ගත්තාම දවස් 7ක් 10ක් අතර කාලයක් තුල වමනය කරනවා. ඒ වෙලාවට තල්මසාගේ කුස ඇතුලේ තිබිලා වමනයස් සමග එළියට එන වටිනා වස්තුවක් තමයි ඇම්බර්ග්‍රීස් කියන්නේ. මේවා රත්තරන් වලටත් වඩා මිල අධිකයි. ලෝකයේ මිල අධිකම සුවඳ විලවුන් වල සිට මිල අධිකම බෙහෙත් නිෂ්පාදනය කරන්නත් මේ යොදා ගන්නවා. 2012 දී එක්තරා දීවරයෙකුට අහම්බෙන් වගේ කිලෝග්‍රෑම් 80ක ඇම්බර්ග්‍රීස් හමු වෙලා තියෙනවා. ඔබ හිතන්නේ මේ වටිනාකම කීයක් පමණ වෙයි කියලාද? මෙහි වටිනාකම ඩොලර් මිලියන 2.5ක්. ලංකාවේ මුදලින් නම් මිලියන 498ක් බවයි සඳහන් වෙන්නේ. අංක 10 පැලසයිට් පැලසයිට් කියන්නේ පෘථිවියේ තිබෙන මූලද්‍රව්‍යයක් නෙවෙයි. මේවා අභ්‍යවකාශයේ සිට පෘථිවි තලයට වැටෙන ඉතාමත් වටිනා ගල් జాතියක්.
පැරසයිට් කියන්නේ අයන් හා සිලිකන් මිශ්‍ර ගල් జాතියක්. මෙම ගල මැද ඔලිවයින් කියන රත්තරන් පාට යම් කිසි ද්‍රව්‍යකුත් තියෙනවා. මේ පැරසයිට් ගල් වසර බිලියන 4.6කට වඩා පැරණි කියලායි විද්‍යාඥයින් කියන්නේ. ලෝකේ කාන්තාර හා ග්ලැසියර් ආශ්‍රිත ස්ථානවලින් කුඩා ප්‍රමාණයේ පැරසයිට් ගල් සොයා ගන්න පුළුවන්. 2002 වසරේදී අහම්බෙන් වගේ චීන ජාතිකයකට කිලෝ 480ක් බර ඩොලර් මිලියන 20ක් වටිනා පැරසයිට් ගලක් හම් වෙලා තිබෙනවා. ලංකා මුදලින් නම් එය මිලියන 398ක් පමණ වෙනවා. ඔන්න එහෙමනම් ලෝකයේ සිදු තවත් වෙනස් වූ අමුතු වීඩියෝවක් තමයි අදත් අපි ඔබ වෙතට ගෙන ආවේ. එහෙමනම් මෙවැනිම තවත් වීඩියෝ එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබගෙන් සමුගෙන යනවා. ඔබට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. බෙල් icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.